පහුගිය රජයේ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රජයේ හිටපු අවදියේ අපිට කිව්වා මේ රිව මේ මේ ඒගොල්ලෝ යම්කිසි මුදල් ප්‍රමාණයක් ලබා දෙනවා මේ ප්ලාන්ට් හවුසස් හදන්න කියලා ඒ කියන්නේ මේ මේ රිවර්ස් ඔස්මොසිස් මැෂින් එක තියන්න ඒකට ඒගොල්ලෝ අවශ්‍ය මූල්‍ය සම්පාදනය කරනවා කියලා නමුත් රජය වෙනස් වුණාට පස්සේ ඒ ආයතනය ඒ කියන්නේ නැෂනල් කමියුනිටි වෝටර් බෝඩ් එකේ පොඩි චේන්ජස් වගේ අකුවලා ඒගොල්ලෝ ඒ අපිට මුලින් දුන්න මේ පොරොන්දුව ඉෂ්ට කරගෙන කරන්න බෑ කියලා කිව්වා. ඉතින් ඒ අවස්ථාවේදී අපිට ආපහු මේ කාර්යයේ මුලින් ඉඳලා පටන් ගන්න සිද්ධ වුණා. ඒගොල්ලන්ට අපේ මේ ව්‍යාපෘතිය ගැන අවශ්‍ය දේවල් ලබා දීලා ඒගොල්ලන් ඒ ගැන දැනුවත් කරලා මේකෙන් අපි බලාපොරොත්තු වෙන මොකක්ද කියන එක කියලා ඊට පස්සේ අපිට මේකේ අවශ්‍ය මූල්‍ය සම්පාදන ඒ නැෂනල් කමියුනිටි වෝටර් බෝඩ් එකෙන් ලබා ගන්න පුළුවන් වුණා. ඉතින් ඒ රජය වෙනස් වීම නිසා යම්කිසි කාලවකවානුවක් අපිට වැය කරන්න සිද්ධ වුණා. මේක මේ ඇත්තටම අපි හිතපු අපිට ඒක පහ වුණා. ඊට පස්සේ අපි දැන් ඒ රාජ්‍යත් එක්ක ඒක සම්බන්ධ කරගෙන ඒක කරගෙන යද්දී මේ වැහි කාලය. ඉතින් වැහි කාලය ආවම මේ බිල්ඩින් හදන්න අමාරු වෙන පැත්තේ ඉතින් ඒක නිසා තවත් ආපහු ප්‍රමාද වුණා. දැන් ඇත්තටම මේ කාර්යය කරගෙන යනවා. අපි මේ දෙසැම්බර් මාසේ ඒක විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. ඉතින් මේ ව්‍යාපෘති සඳහා කොපමණ මුදලක් මේ ඇස්තමෙන්තු කරලා තිබෙනවද මේ මේ යන්ත්‍ර ලබා දීමට? ඔව් ඇත්තටම මේ ව්‍යාපෘතිය මුළු වියදම ඩොලර්ස් 30,000ක් පමණ වෙනවා. ඒකෙදි අපේ වෙස්ට් එන්ඩ් හිල්ස් චෙරිබුක් සිංහ සමාජය මගින් ඩොලර් 500ක් වගේ මුදලක් අපි රේස් කරා. ඊට අමතරව අපි 100ට ඇත්තටම තව $12,000ක් විතර ඩොලර්ස් අපි ජාත්‍යන්තර සිංහ සමාජයේ ලබා දුන්නා. ඉතින් ඒකට අමතරව අපිට තවත් රජයෙන් මූල්‍ය ප්‍රතිපාදන ලැබුණා. ඉතින් ඒ මුළු එකතුව $30,000ක තමයි මේ මැෂින් දෙකකට යන්නේ. ඉතින් ඒ එක මැෂින් එකක් ඉන්ස්ටෝල් කරලා ඒ තත්ත්වයට ගේන්න මිලියන රුපියස් වලින් ගත්තොත් 1.8 මිලියන් යනවා එක මැෂින් එකකට. ඔව් හොඳයි. කොහෙද මේ මැෂින් හයි කරන්නේ? දැන් මේ උතුරු මැද පළාතේ ගවහම විශාල ප්‍රමාණයක මේ වකුගඩු රෝගයෙන් පෙළෙන ජනතාවක් වාසය කරනවා. මොන වගේ ප්‍රදේශද තෝරාගෙන තියෙන්නේ මේ මැෂින් හයි කරන්න මේ වෙනකොට? ඔව් ඇත්තටම අපි මේ හයි කරන්නේ මේ අනුරාධපුරේ ප්‍රදේශ දෙකක නෝර්ත් සෙන්ටර් ප්‍රොවින්ස් කහටගස්තිගිලිය අඹගහවැව කියන පැත්තේ අනිත් එක ගලෙන් බිඳුනවැව හුරුළු කුඹුක්කර ප්‍රදේශයේ. ඉතින් ඒ ප්‍රදේශයේ ෆැමිලිස් 2000කට ඒ කියන්නේ එක තැනක 1000යි අනිත් තැන 1000යි ෆැමිලිස් 2000කට අවශ්‍ය වතුර ලබා දෙන්න තමයි මේ අපේ ව්‍යාපෘතියෙන් අපේ සම්පාදනය කරගෙන යන්නේ. ඔව් ඉතින් ඒ වගේම මේ යන්ත්‍ර මේ සාවි කරලා විතරක් මාදි මේ ක්‍රියාකාරීත්වය ඉදිරියට පවත්වාගෙන යාමටත් යම් කිසි කාර්යාවක් සිදු කරන්න වෙනවා. මොන වගේ දෙයක්ද මේ යන්ත්‍ර ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳව මේ වෙනකොට සූදානම් කරලා තියෙන්නේ? ඇත්තටම දැන් මේක මේ ව්‍යාපෘතිය ඉදිරියට පවත්වාගෙන යන්නේ කමියුනිටි බේස්ඩ් ඕර්ගනයිසේෂන්ස් දෙකක් ඒ දෙකම රජයේ ලියාපදිංචි කරලා තියෙනවා. එතකොට ඒ CBOs හැටියට ඒගොල්ලා මේ වතුර ලීටරයක් රුපියල ගානේ විකුණනවා. එහෙම තමයි කරන්නේ. ඉතින් දැන් ඇත්තටම මේ වගේ මැෂින්ස් ගොඩක් ඒ හදලා තියෙනවා දැනට. හැබැයි තව මැෂින් මං හිතන්නේ 1000ක් තිබ්බත් මදි වෙයි කියලා මම හිතන්නේ. ඒ එක මැෂින් හැම තැනම ගොඩක් වෙලාවට කරන්නේ ලීටරයක් රුපියල ගානේ විකුණනවා. ඉතින්
ඒක ඊට පස්සේ ඒ එන මුදල තමයි නරතු කටයුතු සඳහා පාවිච්චි කරන්නේ. හොඳයි. ඉතින් මේ ව්‍යාපෘතියේ මොනවද තවත් ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඒ වගේම මේ ලංකාවේ මොන හරි ඒ සංවිධානයක් හරහා මේ කටයුතු සම්පාදනය කිරීමක් සිද්ධ වෙනවද? මොන වගේ දෙයක්ද මේ ව්‍යාපෘතියේ ඉදිරියේ? ඇත්තටම මේ අපි දැන් නම් කටයුතු කරගෙන යන්නේ මේ ව්‍යාපෘතිය ඉවර කරන්න. ඒ කියන්නේ මේ ව්‍යාපෘතිය පටන් ගන්න, ඒ කියන්නේ වතුර ලබා දීම පටන් ගන්න මේ දෙසැම්බර් මාසේ 23-24 වගේ කාලෙදී අපි ඒක ඕපන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක තමයි දැන් අපේ මූලික අභිප්‍රාය. ඉතින් ඇත්තටම මම ගිය අවුරුදු දෙසැම්බර් වල ගිහිල්ලා මේ ප්‍රදේශයේ සිංහ වත් අපි මේ කර්තව්‍ය කරන්නේ වත්තල සිංහ සමාජයයි ඩිස්ත්‍රික් 306B2 සිංහ සමාජයේ ගොනුවත් එකතු කරගෙන ඉතින් මම ඒ වත්තල සිංහ සමාජයේ බොහොම පරණ සමාජිකයන් එක මේ ප්‍රදේශ බලන්න ගියා. ඒකේදී ඇත්තටම මේ මිනිස්සු ඒ ප්‍රදේශයේ මෙෂින් හයි කරලා තියෙන තැන්වල මිනිස්සු කිව්වේ මේ වතුර බිව්වම ඒ ප්‍රදේශයේ අලුතෙන් CKDU හැදිච්ච මිනිස්සු හමු වෙන එක අඩු වෙලා තියෙනවා කියලා. ඒකක් දෙවෙනි එක තමයි ඒ හැදිච්ච කට්ටියට සාමාන්‍ය ඔය හැම වතුර දෙන තැනම ඒගොල්ලන්ගේ රුපියල් අය කරන්නේත් නැහැ. ඉතින් ඒ හැදිච්ච කට්ටිය කියනවලු ඒගොල්ලන්ට සෑහෙන සුවදායක බවක් දැනෙනවා කියලා මේ අලුත් වතුර පාවිච්චි කරන්න ගත්තට පස්සේ. ඒක තමයි මං ඇහුවේ මේ ප්‍රදේශවලට ගියහම. ඉතින් තව කවුරු හරි මේ සිඩ්නි වල තියෙන ආයතන, ඒ කියන්නේ අපේ ශ්‍රී ලංකන් ආයතන වලට පුළුවන් නම් මේ වගේ කාර්යයකට උර දීලා මේ වගේ තව මෙෂින් දෙකක් ලබා දෙන්න, මම හිතන්නේ ඒක ලොකු දෙයක් අපි අපේ ලංකාවට කරන දුක් විඳින මිනිසුන්ට කරන ලොකු දෙයක් කියලා මම හිතනවා. ඔව්, මං හිතන්නේ ඉතාමත් වැදගත් සත්ක්‍රියාවකට ඔබ අතගහලා තියෙන්නේ. ඉතින් මේ වගේ මේ කරන මේ ව්‍යාපෘති පිළිබඳව අපේ අසන්නන් දැනුවත් කිරීමට අප හා සම්බන්ධ වීම පිළිබඳව මා ඔබට ඉතාමත් ස්තුතිවන්තයි. ඒ වගේ මේ වකුගඩ රෝගයෙන් පෙළෙන මේ ජනතාවට තවත් යම් ආයතනයක් තියෙනවා නම් මේ වගේ කර්තව්‍යයක් කරන්නට උර දීම ඉතාමත් අගනා කාර්යයක් විදිහට අපි සලකනවා. හොඳයි. ඉතින් අද අප හා සම්බන්ධ වෙලා මේ තොරතුරු බෙදා හදා ගැනීම පිළිබඳව මා ඔබට ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. මමත් ස්තුති කරන්න කැමති ඔබතුමාට මේ වගේ සත්කාරයක් කරන එක ගැන, මේ මිනිස්සුන් මේ වගේ දේවල් ගැන මේ දැනුවත් කිරීමට කරන ඔබගේ කර්තව්‍ය. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. මියුරු රසයි ඇවුම් හඳයි සවන් දුරට විදුර හොඳයි. මීළඟට අපේ සූදානම නවසිලන්තේ වෙත ඔබ රැගෙන යනට මේ වෙනට ශ්‍රී ලංකා කණ්ඩායම නවසිලන්තයේ සංචාරයේ හේදෙනවා. පළවෙනි ටෙස්ට් තරගය ආරම්භ වන්නේ 10 වෙනිදා. ඊට පෙර ප්‍රථම පුහුණු තරගයක් හැටියට මේ වෙන විට ශ්‍රී ලංකා කණ්ඩායම නවසිලන්තයේ සභාපතිවරයාගේ කණ්ඩායම සමග තරගයකට මුහුණ දෙනවා. දින 3 තරගයක් හැටියටයි ඔවුන් සහභාගි වන්නේ. හොඳයි, අපි ඒ ක්‍රීඩා විස්තර වෙත යාමටයි සූදානම. ශ්‍රී ලංකා පිල පළමුවෙනිමේදී මේ වන විට පන්දුවට පහර දෙමින් සිටින්නේ කඩ්ලුලු ලකුණු 97ක් ලබාගෙන තිබෙනවා. පන්දු ඕවර 40ක් අවසානයේ කඩ්ලු පහක් දැවී පන්දු ඕවර 40කදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 97ක් ලබාගෙන තියෙනවා. කරුණාරත්න ලකුණු 49යි, මෙන්ඩිස් ලකුණු 13යි, ජයසුන්දර ලකුණු 21ක් වශයෙන් මේ වෙනුවට කඩුලු 5ක් දැවී ලකුණු 97යි ශ්‍රී ලංකා කණ්ඩායම. මේ අද පළ තරගයේ පළමු දිනය. මෙම තරගයේ පැවැත්වෙන්නේ ක්වීන්ස්ටවුන්හි එවන්ස් සෙන්ටර්හිදී පැවැත්වෙන්නේ.
මේ වෙන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 97ක් පමණයි ලබාගෙන තියෙන්නේ කඩලු පහක් දැවි. ඒ තමයි ක්‍රීඩා තොරතුරු නවසීලන්ත පිල නවසීලන්තයේ සභාපතිවරයාගේ පිල සහ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වෙන පුහුණු තරඟය. ඉතින් අසන්නෙනි අදත් අපට ඔබ හා රැදී සිටීමට තිබූ කාලය කෙමින් ගෙවි යමින් පවතින අද වැඩසටහන නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ උපුල් පාදුක් විධාන මම ඔබට කතා කළ සුජීව මුදුලගේ ලබන සතියේ බ්‍රහස්පතින්දාත් රාත්‍රී 10ට හමු වීමේ බලාපොරොත්තු වෙන් අප ඔබගෙන් සමුගෙන යනවා ඔබට ජයශ්‍රී. ಅಂತ ಜಯಶ್ರೀ ರಜನತಿ ದುಂಡ ಜಯಶ್ರೀ ಕುಂಬರ ಅಂತ ಜಯಶ್ರೀ 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 ಬಿಂಬ.